සෝඩියම්වල පරමාණු ක්‍රමාංකය 11යි. එතන සෝඩියම් ධනයනේ නියෂ්ටි ප්‍රෝටෝන 11ක් තියෙනවා. උදාසීන සෝඩියම් පරමාණුක ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනෝනේ. සෝඩියම් ධනයනේ හැදෙනකොට ඉලෙක්ට්‍රෝන එකක් පිට වෙනවා. ඒ නිසා සෝඩියම් ධනයනේ තියෙන ඉලෙක්ට්‍රෝන 10යි. මැග්නීසියම්වල පරමාණු ක්‍රමාංකය 12යි. එතන මැග්නීසියම් 2 ධනයනේ නියෂ්ටි ප්‍රෝටෝන 12ක් තියෙනෝනේ. උදාසීන මැග්නීසියම් පරමාණුක ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා. මැග්නීසියම් 2 ධනයනේ හැදෙනකොට ඉලෙක්ට්‍රෝන 2ක් පිට වෙන හින්දා මැග්නීසියම් 2 ධනයනේ ඉලෙක්ට්‍රෝන 10යි තියෙනෝනේ. ඇලුමිනියම් වල පරමාණු ක්‍රමාංකය 13යි. ඒ නිසා ඇලුමිනියම් 3 දැනේ නියෂ්ටි ප්‍රෝටෝන 13ක් තියෙනවනේ. උදාසීන ඇලුමිනියම් පරමාණුක ඉලෙක්ට්‍රෝන 13ක් තියෙනවනේ. ඇලුමිනියම් 3 දැනේ හැදෙනකොට ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් වෙනවා. ඒ නිසා ඇලුමිනියම් 3 දැනේ තියෙන ඉලෙක්ට්‍රෝන 10යි. එතකොට අපිට පේන දේ තමයි සෝඩියම් ධනයනේ, මැග්නීසියම් 2 ධනයනේ, ඇලුමිනියම් 3 ධනයනේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. එහෙනම් අපිට උපකල්පනය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අතර පවතින විකර්ෂණ සමානයි කියලා. එතකොට මේ අයන වල වෙනස් වෙන්නේ නියෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගන්න. සෝඩියම් ධනයනේ, මැග්නීසියම් 2 ධනයනේ, ඇලුමිනියම් 3 ධනයනේ අනුපිළිවෙලින් නියෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගන්න වැඩි වෙනවා. නියෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගන්න වැඩි වෙනකොට නියෂ්ටි ආරෝපණය වැඩි වෙනවා. එතකොට නියෂ්ටි ආරෝපණය වැඩි වෙන හින්දා පරමාණුයේ නියෂ්ටිය ඉලෙක්ට්‍රෝන කෙරෙහි දක්වන ආකර්ෂණ බලය වැඩි වෙනවා. සෝඩියම් ධනයනේ, මැග්නීසියම් 2 ධනයනේ, ඇලුමිනියම් 3 ධනයනේ අනුපිළිවෙලින් අයනේ නියෂ්ටිය ඉලෙක්ට්‍රෝන කෙරෙහි දක්වන ආකර්ෂණ බලය වැඩි වේ. එතකොට ඉලෙක්ට්‍රෝන කෙරෙහි දක්වන ආකර්ෂණ බලය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ වල වෙනසක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන අයනේ නියෂ්ටියට ආසන්න වෙනවා. එනිසා සෝඩියම් ධනයනේ, මැග්නීසියම් 2 ධනයනේ, ඇලුමිනියම් 3 ධනයනේ අනුපිළිවෙලින් ඉලෙක්ට්‍රෝන අයනේ නියෂ්ටියට ආසන්න වීම නිසා අයනේ ප්‍රමාණයෙන් කුඩා වේ. ඒත් අයනේ ප්‍රමාණයෙන් කුඩා වෙනවා නම් අයනේ අරය අඩු වෙන්න ඕනේ. එනිසා සෝඩියම් ධනයනේ, මැග්නීසියම් 2 ධනයනේ, ඇලුමිනියම් 3 ධනයනේ අනුපිළිවෙලින් අයනේ අරය අඩු වේ.